YouTube වල ට්‍රෙන්ඩින් වෙච්ච රුවැති සිතැත්තියට එකපාරටම මොකද වුනේ? මේක තමයි දැන් ලංකාවේ කේ ඩ්‍රාමා ෆෑන්ස්ලට තියෙන ලොකුම ප්‍රශ්නය. ඔයගොල්ලෝ දන්නව රුවැති සිතැත්තිය කියලා කියන්නේ සතියේ වැඩ කරන දවස් පහේ රෑ 8ට ජාතික රූපවාහිනිය විකාශනය වන ලස්සන කේ ඩ්‍රාමා එකක්. හැබැයි මේ කේ ඩ්‍රාමා එක ලයිව් බලන රැඩිය ගොඩ දෙනෙක් බලන YouTube වල. ඒකට හේතුව තමයි ඇඩ්වර්ටයිස්මන්ට් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු ඉවර කරලා බොහොම නිදහසේ බලන්න පුළුවන්. ඩේටා පැකේජස් පාවිච්චි කරන අයට ඉතමත් ලේසියෙන් මේක YouTube වලින් බලන්න පුළුවන්. කොහොමද ඒතත් ඊර රුවැති සිතැත්තිය YouTube වල විකාශනය වෙන එක නැවතුණා. ඒ විතරක් නෙමෙයි තිබ්බ පරණ එපිසෝඩ් පවා ජාතික රූපවාහිනී channel එකෙන් අයින් වුණා. ඒතර මම දැක්ක හුඟක් ලංකාවේ කේ ඩ්‍රාමා ෆෑන්ස්ලා කලබල වෙලා මොකද වුනේ? ආයි දාන්නේ නැද්ද? අපිට පරණ එපිසෝඩ් බලන්න විදියක් නැද්ද? අපිට දැන් ලයිව් බලන්න විදියක් නැහැ. අපිට වැඩ තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අහලා කලබල වෙච්ච ස්වභාවයක් මට පේනවා. ඉතින් මුලින් බලමු ඇත්තට මේක මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් රුවැති සිතැත්තිය කියලා කියන්නේ truebeauty කියන කොරියන් ඩ්‍රාමා එකේ සිංහල හඬ කැවීමනේ. එතකොට මේ YouTube වල වීඩියෝස් දාද්දි දැන් හුඟක් නීති තියෙනවා. ඔයාට වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් ඔයාගේ channel එකේ දාන්න බෑ. එක්කෝ ඒ වීඩියෝ එකේ මුල් අයිතිකාරයා report කරොත් හරි, එහෙම නැත්නම් මේ YouTube algorithm එක කියලා ගතින. ඒ කියන්නේ මේ YouTube එක වැඩසටහන කරන උදවි යන්නේ. එතකොට මෙයා මේ app එක එයා ඔටෝම එයා මේ notice කරගන්නවා මේ duplicate වීඩියෝ එකක් ආවට පස්සේ එයාව අයින් කරන්න. ඉතින් කොහොමෙන් හරි අරගේ හඬ කැවීමක් වුණත් එක දිගට episode දාද්දී වෙලා තියෙන බොහෝ විට එක්කෝ මේකේ original producer report කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට හිතන විදිහට මොකද මේක original producer report කරන්න විදියක් නැහැ කියලා මට හිතෙන්නේ. මොකද මේගොල්ලන්ගේ අර වැඩසටහන දාද්දි මුලින් දානවනේ කොරියානු ජනරජයේ මේගොල්ලන් ලැබිච්ච ප්‍රධානයක් කියලා. ඉතින් ඒ නිසා original producer මේකට report එකක් ගන්න විදියක් නැහැ. මේක මට හිතන විදිහට වෙලා තින්නේ YouTube algorithm එකෙන් මේ truebeauty එක copyright claim වෙලා තින ඔටෝ. ඒ නිසා මේ videos YouTube වෙත YouTube වලින් අයින් වෙලා තිනවා. ඉතින් ඇත්තටම රූපහන ජාතික රූපහනට මේකට පුළුවන්. මේ කියන්නේ අයින් වෙලා තිනවා. ඒ කියන්නේ මේක hidden වෙලා තින්නේ. මේ videos delete වෙලා නැහැ. ඔයගොල්ලෝ පරණ link එකකින් හරි ගිහිල්ලා බලුවන් පස්සේ තින්නේ videos are private කියලා තින්නේ. ඒ කියන්නේ එයා දාපු වැඩි විතරක් බලන්න පුළුවන් විදිහට දැන් තින්නේ. නමුත් ඇත්තටම රූපහනේ මේ තාක්ෂණික අංශයට පුළුවන් මේකට මැදිහත් වෙලා මේක ප්‍රධානයක් විදිහට. ඒ කියන්නේ මේකේ original producer මේගොල්ලන්ට අවසර දීලා තිනවා මේක හඬ කවන්න කියන වගේ. ඒ මොකක් හරි අවසර පත්‍රිකාව මේගොල්ලන්ට YouTube එකට යවන්න පුළුවන් නම් නැවත ඒව public කරලා ගන්න පුළුවන්. ඉතින් අපි දන්නේ රූපහානි හඬ කැවීම අංශය කොහොම මේ ඔස්සේ ක්‍රියාත්මක වෙයිද කියලා. නමුත් මේ ඊයේ episode එක බලන්න පුළුවන් වෙනවා ජාතික රූපහානි website එක තුළ ඒගොල්ලෝ මේක upload කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එකපාරට මේ වගේ දෙයක් වුණාම පස්සේ කලබල වෙන්න එපා. ඔයගොල්ලෝ දන්නවා රුවැති සිතැත්තිය වෙනුවෙන් ඒ කියන්නේ රුවැති සිතැත්තිය ගැන නිරතුරුව තොරතුරු update වෙනවා ජාතික රූපවාහිනියේ හඬ කැවීම මංචේ තියෙන Facebook පිටුවේ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම Facebook පිටු ටික ඒකලංගේ මේ like කරලා follow කරලා තියාගන්න. ජාතික රූපවාහිනියේ Facebook පිටුව, ඒ වගේම ජාතික රූපවාහිනියේ dubbing unit කියලා Facebook පිටුවක්. ඒක මේ හැමතිස්සම follow කරන්න. ඒකෙදි හැමතිස්සම මේ යන රුවැති සිතැත්තිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු හැමදාම යනවා. එතකොට ඒ ඊයේ රාත්‍රියේ තුලදී ඒගොල්ලෝ වෙනම post එකක් දාලා තිබ්බා, link එකකුත් දාලා තිබ්බා. එතනින් ගිහිල්ලා ඊයේ දවසේ වීඩියෝ එක බලන්න. හැබැයි ඉතින් YouTube වල නෙමෙයි ජාතික රූපවාහිනියේ web අවකාශය තුළ. නමුත් HD quality එකම බලන්න පුළුවන්. හැබැයි එකම හේතුව තමයි data packages වලින් බලන හැටි. ඉතින් අමාරුයි බලන්න. මොකද ඒගොල්ලන්ට මේ package එකෙන් පරිභාරි වෙනම site වලින් ගිහලා බලනකොට data ගොඩක් කැපෙනවානේ. සමහරවිට බලන්න අවසරත්, ඒ කියන්නේ බලන්න මේ plan එක තුළ ඇත්තෙත් නැහැ වෙන site වලට බලන්න. ඉතින් කොහොම නමුත් මේක දැන් తాවකාලික විදියට වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. මම නැවතත් හඬ කැවීමේ අංශය අයට ඔයගොල්ලෝ ඉල්ලීමක් කරන්න මේ වීඩියෝ එක ඕන ඒගොල්ලන් ටැග් කරන්න. ඇත්තටම ඒගොල්ලන්ට ඉල්ලීමක් කරලා වෙනම ඒ කොපිරයිට් ක්ලේම් එකට විරුද්ධව ඒගොල්ලන්ට වැඩ කරලා ඒක ඒ කියන්නේ ඔරිජිනල් ප්‍රොඩියුසර්ගෙන් යම් කිසි අවසරයක් පෙන්නුවොත් මේකල හඬ කවලා දාන්න පුළුවන් කියලා අවසරයක් පෙන්නුවොත් නැවත මම හිතන්නේ YouTube එකට දාන්න පුළුවන් වෙයි ඒගොල්ලන්ගේ වීඩියෝස්. ඉතින් ඇත්තටම මට හිතන විදිහට ලංකාවේ මට මේ තවත් සැකේට හිතන දෙයක් තමයි ලංකාවේ අනිකුත් සියලුම අටට යන රෑ අටට දින ගුවන් කාලය පරයා මේගොල්ලෝ ඉස්සරහට ආවා පුදුම විදියට ප්‍රේක්ෂක උන්මාදයක් ආවා මේකට. ඉතින් මට හිතෙන විදියට ලංකාවේ වෙනත් තරංකාරී නාලිකාවක් මම නම කියන්න ඕනේ නෑනේ ට්‍රෙන්ඩින් 1 මහා වැඩක් නැති ටෙලිනාට්‍ය දාලා ට්‍රෙන්ඩින් 1 වෙච්ච නාලිකාවක් සමහර විට YouTube වෙත මේකකින් පැමිණිලි කරා වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් දැන් මේ මොහොතේ ඔයගලන්ට කලබල වෙන්න දෙයක් නෑ. ඩේටා පැකේජස් වලින් බලන්න නැත්නම් ඉතින් යම් කිසි පාඩුවක් තියෙනවා. එකක් තමයි ඔයගලන් ලයිව් බලන්න පුළුවන්. එහෙම නැත්නම් POTV, Dialog TV වගේ දේවල් තියෙනවා නම් ඔයගල රිවයින් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගල හැමතිස්සෙම ශ්‍රී ලංකා يعني රූපහානි කෝපරේෂන් ඩබින් යුනිට් කියන Facebook page එක විතර යන්නේ. ඒකේ සියලුම තොරතුරු මේක අප්ඩේට් වෙනවා. ඒගොල්ලෝ ඒ දාන එපිසෝඩ් වල links ඔයගලන්ට follow කරලා කිලිම ජාතික රූපහානි website එක තුලින් මේක බලන්න පුළුවන්. ඒ වගේම දැන් ඩවුන්ලෝඩ් කරන කට්ටියක් තියෙනවානේ. ඒක ඩවුන්ලෝඩ් කරන අයට පුළුවන් විවිධ ඩවුන්ලෝඩ්
සොෆ්ටස් තියන IDM ඩ න ොටය ගත්ත පස මේ වෙබ්සයිට ුන යන ීඩිය ොලන් ඩ්ලඩ් කල බලාගන්න පුල ඕකුල්න බලා මේ කවදාව තෝකුන්න තෝකල විඩිය YouTube චනල්ල එක මේ අප්ලෝඩ් කරන්න ඔකොල චනල එක නැතිවෙයි මොකද මේ YouTube ඇල්ගුල විදමගේ මේම කොපිරයිට් ක්‍රේම් කරලා මේ වීඩියෝස් වහලදාන්න නිසා තව දෙයක් මට කියන්තිව තමයි පිසෝ් බලන්න කොහමද තැන් පරණ පිසුදුක් නැ නැති මේ අතුරදහන්න ලාන පරණ පිසෝට් ඕගලන්න බලන්න පුළුවන් ලංකාවෙන් ගොඩක් ටව වල යන සියලුම වැඩසටහන් විකාශනීම අවසන් වනත් එක්කම දාන වෙබ්සයිට තියන විශේෂම කොළම්ඹ ටව නැට් කියනගේ ඔකලන්න එක බලන්න පුළුවන් Google සර්ච් ඇන්ජිනගල සර්ච් කල බන්න රුවදසි ඇත්ති එපිසෝඩ්වන් ෆම් එපිසෝඩ්වන් කියලා ගැහව ඇටිය එක සයිට දාලා තින විශෂම කොළඹ ටව නට් කියනගේ පරණ එපිසෝඩ් පවා දාලා තියනවා හැබැයි ඉතින් ඒක HD කොලිටියම නෙමේ තියෙන්නේ හරසි අසුපී කියන කොලිටියෙන් තමයි යන්නේ බොහෝ විට කොලිටිය අඩුවෙලා යන්නේ ඉතින් කොහොම නමුත් මට මේ පණිඩිය ඔයගලන් දෙන්න ඕනුනේ බොහෝ දෙනෙක් කලබලෙලා සමහර කනගාටු වෙලා ඉන්න නිසා මම දැක්ක නිසා මොකද මගේ මැසේජ් කරලා අහන්න නිසා මොකද මේකට එක පාට මුණේ කියලා එහෙනම් මේ වීඩියෝ වැඩි දෙනෙක්ට ෂෙයා කරලා තව කෙනෙක්ට උදව් වෙනවා.